ආස්කු ප්‍රහාරය පිළිබඳවත් ඒ පක්ෂණ ගැනත් ඒ වගේම බැඳුම් කර වංචාව සම්බන්ධිනුත් ඔබතුමා සඳහන් කිරීමක් කළා. ඒතර සාධාරණ ඉෂ්ට වුන් නැහැ මේ විශේෂයෙන් බැඳුම් කර සම්බන්ධයෙන්. එතකොට අපි දන්නවා මේ මහ බැංකු අධිපතිවරයෙක් මං හිතන්නේ ලෝකෙම යම්කිසි උසාවියකින් වරෙන්තු නිකුත් කරලා ඒ නීතිමය ක්‍රියාවලියට ඉදිරිපත් වෙන්නේ නැතුව රටින් පැනලා ඉන්නේ එකම මහ බැංකු අධිපතිවරයා මං හිතන්නේ අර්ජුන මහේන්ද්‍රන් වෙන්න ඕන අපි දන්න විදියට. මෙතන හිටපු ජනාධිපතිවරයා අගමැති කාලෙත් කිව්වා මට මගුල් ගෙදරක ගිහිල්ලා එනවා කියලා කියලා ගියා කියලා. ඉතින් ඒ නිසා මේ ඔබතුමාලා මොනවද බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් අර මූලික කටයුතු ආරම්භ කරා කියලා කිව්වා, ඒ සම්බන්ධයෙන් වැඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම්. ඇත්තටම මහජන ආරක්ෂක දෙපාර්තමේන්තුව අමාත්‍යාංශය මගින් දැනටම ඒ පිළිබඳ අදාළ නීත්‍යානුකූලව කළ යුතු පරීක්ෂණ ආරම්භ කළා තියෙනවා. ඊට අමතරව පැවතුණු ජනාධිපති විශේෂ කොමිසම් වාර්තාව, පාර්ලිමේන්තු විශේෂ තේරීම්කාරක සභා වාර්තාව ඒවත් පදනම් කර ගනිමින්, ඒ වගේම හිටපු ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පත් කරපු විශේෂ ජනාධිපති කොමිසම් වාර්තාව ඒවත් සැලකිල්ලට අරගනිමින් අපි මහබැංකු වංචාවට අදාළව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග අනිවාර්යෙන් ගන්නවා. දැන් මූලික පියවරයන් ආරම්භ කළා තියෙනවා. ඉතින් මගුල් ගෙදර කටයුතු මං හිතන්නේ දැන් ඉවර ඇති. ඒ නිසා ඉක්මනින් ගෙන්න ගන්න පුළුවන් වෙයි. රනිල් වික්‍රමසිංහ මහත්මයාත් දැන් ජනාධිපතිවරයා නෙමෙයි. ඒ නිසා මුක්තිය නැහැ. ඒ නඩුව ඇත්තටම ඉදිරියට ගියේ නැත්තේ ව්‍යවස්ථාවේ තියෙන මුක්තිය බලය පාවිච්චි වෙලා. දැන් අපිට එතුමාව අධිකරණ හමුවට කැඳවන්න බලය තියෙනවා. අපි ඉස්සරහට බලමු ඒකේ ක්‍රියාමාර්ග.